අයිබෝවන් කිය සියල් දෙනාම ආදරෙන් පිළිගන්නවා ඊ මිසස් මයින්ඩ් YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එක තුලින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා 2024 අලුත්ම අප්ඩේට් එකનો කොහොමද PayPal account එක හදාගන්නේ කියලා. ඉතින් PayPal account එක හදාගෙන අවශ්‍ය කරන verification ටික කොහොමද කරගන්නේ? ඒ වගේ මේ PayPal account එක කොහොමද ඔයාලගේ debit card එකක් එමන් නැත්නම් credit card එකක් add කරගන්නේ කියලා අද මම මේ වීඩියෝ හරහා ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් මීට කලින් මේ සම්බන්ධයෙන් මම කලින් videos දෙකක්ම ගෙනාවා. ඒ videos දෙක බලාගෙන ගොඩක් අය PayPal account හදලා තිබ්බා. ඉතින් එතෙන්දී ගොඩක් අය ප්‍රශ්න කීපයක් අහලා තිබ්බා කොහොමද මේ කාඩ් එක add කරගන්නේ. ඔයගේ ප්‍රශ්න කීපයක් අහපු නිසා මට හිතුණා මේ සම්බන්ධයෙන් මේ සියලුම දේවල් එකතු කරලා ආයෙත් ඔයාලා වෙනුවෙන් මෙන්නම වීඩියෝ එකක් ගේන්න. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලලා මෙන්න මේ කියන විදියට මෙන්න මේ ස්ටෙප් අනුව හරියටම account එකක් create කරගන්න. ඉතින් ඔයාලා දැන්ටම TVSS Mind YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න subscribe කරන් යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. ඔයාලා Google එකට ගිහලා ටයිප් කරන්න paypal.ph කියලා. ඉතින් මේකේ link එක මම description එකේ දාලා දෙනවා. ඒ හරහා යන්නත් පුළුවන්. ඔයාලා හොඳට මතක තියාගන්න PayPal app එක හරහා ගිහලා මේක ගිහලා හදන්න එපා. Google හරහා ගිහලා හදන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට website එකක් එනවා. website එක click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ account එක හදන්න අවශ්‍ය කරන interface එක open වෙනවා. ඊට පස්සේ මෙන්න මේ කොනේම තියෙනවා login සහ sign up කියලා. මෙතන ඔයාලා sign up කියන එක තමයි select කරන්න ඕනේ. ඉතින් සයින් අප් කියන එක සිලෙක්ට් කරලා පස්සේ අපෙන් ආන පර්සනල් account එකද business account එකද හදන්න කියලා business account කියන එකට ටික් එක දාලා next button එක click කරන්න. ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න මේ විදියට first name, middle name, last name, email, password add කරන්න. ඉතින් ඔයාලා හොඳට මතක තියාගන්න කලින් PayPal account එකක් හදපු නැති details තමයි මෙතනට add කරන්න ඕනේ. හදලා තිනවා නම් ඒ details කිසිම දෙයක් මෙතනට add කරන්න එපා. හරි මෙන්න මේ විදියට first name, last name, ඒ වගේම email එකක්, password එකක් මම ඉක්මනින්ම add කරගන්නවා. ඊට පස්සේ පල්ලෙහා තියෙන ඔයාලගේ agreement එකට අදාළව අන්න එතන ටික් එක දාලා agree and create account කියන එක select කරන්න. select කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලා email එකට code එකක් ගන්න ඕනේ. get your email code කියන එක select කරන්න. select කරාට පස්සේ ඔයාලගේ email එකට අංක 6ක code එකක් එනවා. ඒ code එක මෙතනට ඇතුළත් කරලා submit කියන එක දෙන්න. මම මේ විදිහට code එක add කරගෙන දැන් submit කියන එක click කරා. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට you are all set කියලා ආයෙත් reload වෙනවා. දැන් අපිට තවත් details ටිකක් මෙතනට add කරගන්න ඕනේ. ඒක නිසා මම මෙතෙන් දෙනවා let's go කියන එක skip now කියන එක දෙන්න එපා. let's go කියන එක තමයි අපි select කරන්න ඕනේ. let's go කියන එක select කරලා පස්සේ අපිට තවත් details ටිකක් add කරගන්න තියෙනවා. හරි මෙන්න මෙතන අහනවා ආල individual account එකද business account එකද create කරගන්න කියලා. මම individual account එකක් හදන්න නිසා individual කියන එක select කරලා ආයිත් මෙන්න මෙතන business type එක විදියට individual කියන එකම add කරලා next කියන එක දෙන්න. හරි මෙන්න මේ විදිහට මම business type එක විදියට individual කියන එක select කරලා next button එක click කරලා ඊළඟ step එකට යනවා. හරි දැන් ඔයාලට මෙන්න මේ විදියට interface එකක් එනවා. මෙතන first name last name automatically වැටලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ birthday එක add කරගන්න. birthday එක තියෙන්නේ මාසේ දිනේ සහ අවුරුද්ද විදියට. දැන් account එක හදන කෙනාගේ birthday එක මෙතනට add කරගන්න. ඊට පස්සේ පල්ලෙහෙන් තියෙනවා nationality එක add කරගන්න. ඒක එහෙමම තියන්න මුකුත් කරන්න එපා. philippine කියන එක තියන්න. ඊට පල්ලෙහෙන් තියෙනවා අපේ phone number එක add කරගන්න. එතන ධන 94 කියන එක select කරලා අපේ phone number එක එතනට add කරගන්න ඕනේ. ඉතින් මෙතනදිත් ඔයාලා මතක තියාගන්න කලින් add කරපු, ඒ කියන්නේ කලින් PayPal account එකට add කරපු phone numbers මෙතනට add කරන්න එපා. හරි ඊට පස්සේ අපිට වැදගත්ම කොටසක් තියෙනවා. මෙන්න මෙතන ඔයාලා පේන ඇති address එකක් add කරගන්න ඕනේ. ඉතින් මෙතනදී city කියන එක add කරගන්න ඕනේ. ඒ වගේම බැරංගි district කියන එක add කරගන්න ඕනේ නැහැ. බැරංගි කියන එක add කරගන්න ඕනේ නැහැ. city එක, zip code එක සහ province එක add කරගන්න ඕනේ. අන්නේ හතර තමයි add කරගන්න ඕනේ. දැන් ඔයාලා ගිහිල්ලා Google එකට යන්න. Google එකට ගිහිල්ලා type කරන්න philippine shop address කියලා. philippine shop address කියන එක select කරාට පස්සේ ඔයාලට මුලින්ම එනවා මෙන්න මේ විදිහට website එකක් random address in philippine කියලා. අන්නේ website එකට යන්න. ඒ website එකට ගියාට පස්සේ මෙන්න මෙතන 6ක් කියලා තියෙනවා. කියන්නේ quantity 6ක් කියලා තියෙනවා. එතන ඔයාලා quantity 10ක් කියලා type කරලා search කරන්න. හරි මේක වෙනම tab එකක් open කරගෙන තමයි කරන්න ඕනේ. හරි මෙන්න මේ විදියට දැන් මෙතන මම 10ක් කියන එක add කරලා search කරනවා.
සර්ච් කරලා පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට ඕන තරම් ඇඩ්‍රස් බලා ගන්න පුළුවන්. මම මෙතනින් පළවෙනි ඇඩ්‍රස් එක සිලෙක්ට් කරලා ඒක ස්ට්‍රීට් කියන එක කොපි කරගෙන මේ මගේ PayPal account එකේ ස්ට්‍රීට් කියන තැනට paste කරගන්නවා. හරි, ඊට පස්සේ අපිට තියෙන සිටි කියන එක, සිටි කියන එකත් මම එතනින් කොපි කරගෙන මෙතනට paste කරගන්නවා මෙන්න මේ විදිහට. ඉතින් මෙතන මට තියෙන්නේ ප්‍රොවින්ස් එක සිලෙක්ට් කරගන්න. ඒක නිසා ප්‍රොවින්ස් එකේ නම බලාගෙන මම ඒකත් මෙතනින් සිලෙක්ට් කරගන්නවා. හරි, ඊට පස්සේ අපිට තියෙන්නේ zip code එක ඇඩ් කරගන්න. ඔයාලා Google එකට ගිහිල්ලා zip code කියලා මේ සිටි එකට අදාළ zip code එක search කරගන්න. search කරාට පස්සේ ඔයාලට පේනවා ඇති 2600 කියලා zip code එක තියෙනවා. අන්නේ zip code එක මෙතනට ඇඩ් කරගෙන දැම්මා. next button එක click කරගන්නවා. ඉතින් ඔන්න address එකේ ඔන්න කොටස් 4 විතරයි ඇඩ් කරගන්න තියෙන්නේ. ඔයාලට zip code එක Google එකේ type කරලා හොයාගන්න පුළුවන්. හරි, දැන් මෙන්න මේ විදිහට interface එකක් එනවා. මෙතන just use your legal name කියලා එකක් තියෙනවා. එතනට ටික් එක දාන්න. ඔයාලා හොඳට මතක තියාගන්න එතනට ටික් එක දාන්න. ඉතින් business name එක විදිහට ඔයාලට කැමති name එකක් ඇඩ් කරගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට Ceylon Art කියලා මෙතනට business name එක විදිහට ඇඩ් කරගන්නවා. හරි, ඊට පස්සේ අපෙන් අහනවා business registration number එක මොකක්ද කියලා. මම මේක description එකේ දාලා තිනවා. එහෙම නැත්නම් මෙතන type කරන එකත් ඔයාලට business registration number එක විදිහට ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ primary currency එක විදිහට ඔයාලා හොඳට මතක තියාගන්න මෙතන US dollars කියන එක තමයි ඇඩ් කරගන්න ඕනේ. දැන් මෙතන තියෙන Philippine peso කියලා ඔයාලා එතන select කරන පල්ලෙහාට ගියාට පස්සේ තියෙනවා US dollars කියලා. අන්න එක primary currency එක විදිහට ඇඩ් කරගන්න. හරි, මෙන්න මෙතන අහනවා අපේ මොනවාද sell කරන්න කියලා. මෙතන ඔයාලා retail කියලා type කරන්න. retail කියලා type කරාට පස්සේ මුලින්ම එනවා මෙන්න මේ විදිහට miscellaneous specialist retail shop කියලා. අන්න එක select කරන්න. හරි, ඊට පස්සේ අපෙන් අහනවා website එකක් තියෙනවද කියලා. website එක නැති නිසා මම no කියන එක select කරනවා. අපෙන් අහනවා business address එකක් තියෙනවද කියලා. business address එකක් නැති නිසා මෙන්න මෙතනට ටික් එක දානවා. use your residential address කියන ටික් එක දාලා next button එක දැම්මා click කරනවා. හරි, ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ account එක create වෙලා තියෙනවා. go to home page කියන එක select කරලා දැන් ඔයාලගේ account එකට යන්න පුළුවන්. හරි, දැන් ඔන්න ඔය විදිහට තමයි account එක 100%ක් නිවැරදිව create කරන්නේ. දැන් අපි account එක create කරගෙන ඉවරයි. දැන් අපිට verification ටිකක් කරගන්න තියෙනවා. ඔයාලා දැම්ම මෙන්න මේ verification ටිකක් කරගන්න ඕනේ. දැන් account එකට ගියාට පස්සේ අපිට දැන් තියෙනවා මුල්ම step එක විදිහට email එක verification එකක් කරගන්න. ඔයාලා email එකට යන්න. email එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට email එකක් ඇවිල්ලා ඇති. confirm your email to use your account කියලා email එකක් ඇවිල්ලා ඇති. හරි, මේ email එක select කරාට පස්සේ confirm your email කියලා මේ විදිහට deal party පෙන්නවා. ඒක select කරන්න. ඒක select කරාට පස්සේ මෙතන password එක add කරලා login කියන එක දුන්නාට පස්සේ අපේ email එක confirm කරගන්න පුළුවන්. දැන් මම මේ විදිහට password එක දීලා login කියන එක select කරනවා. login කියන එක select කරාට පස්සේ මේ විදිහට security challenge කියලා එකක් එනවා. මෙතන I am human කියන එක ටික් එක දාන්න. ටික් එක දැම්මට පස්සේ reload වෙලා අපේ account එකේ email එක confirm වෙනවා. හරි, ඊට පස්සේ මෙන්න මෙතන continue කියන button එක click කරන්න. දැන් අපේ email එක 100%ක් නිවැරදිව confirm වෙලා ඉවරයි. හරි, ඔයාලා ආයෙත් කරන්න ඕනේ email වලට යන්න. email වලට ගියාට පස්සේ මෙන්න මේ විදිහට email එකක් ඇවිල්ලා තියෙනවද කියලා බලන්න. we need some information regarding your PayPal account. අන්න එහෙම email එකක් ඇවිල්ලා තිනුනේ. ඒක ඇතුළට යන්න. ඒක ඇතුළට ගියාට පස්සේ මම ඔයාලට පෙන්නන්න. දැන් අපේ account එක temporary limit වෙලා තින්නේ. මේ email එකේම තියෙනවා temporary limit. මේ තියෙන මම ඔයාලට highlight කරන තැනම තියෙනවා temporary limit. දැන් අපිට සල්ලි ගන්න ඒ වගේම withdraw කරන්න මුකුත් කරන්න බෑ. සල්ලි ගන්න පුළුවන්, withdraw කරන්න, send කරන්න මුකුත් කරන්න බෑ. දැන් අපිට verification වගේක් කරගන්න තියෙනවා. දැන් මම ඔයාලට ඒකත් කරගන්න හැටි දැන් පැහැදිලි කරන්න. ඔයාලා ආයි කරන්න ඕනේ ඔයාලගේ account එකට යන්න. account එකට ගියාම මෙන්න මේ විදිහට පල්ලෙහා red flag එකක් ඇවිල්ලා ඇති. red flag එකක් ඇවිල්ලා නැත්තම් ප්‍රශ්නයක් නැහැ. red flag එකක් ඇවිල්ලා තියෙනවා නම් ඔයාලා අනිවාර්යෙන් මේ verification එක විනාඩි 5ක් ඇතුළත කරන්න ඕනේ. හරි, මෙන්න මෙතන පල්ලෙහා red flag එකේ පල්ලෙහාන් දිනවා CD details කියලා. අන්න ඒක select කරන්න. ඒක select කරලා දැන් අපි verification එක කරන්න යමු. ඊට පස්සේ අපෙන් අහන මොනවද කරන්න ඕනේ verification කියලා. upload a photo ID එක, කියන්නේ ID එකේ photo එකක් තමයි මෙතනට upload කරන්න කියලා තින්නේ. resolve කියලා නිල් පාටෙන් දිනවා. ඒක click කරලා අපි දැන් මේක submit කරන්න යමු. ඉතින් ඔයාලා හොඳට මතක තියාගන්න විනාඩි 5ක් 10ක් වගේ කාලයක් ඇතුළත ඉක්මනින්ම මේ submission එක කරගන්න. දැන් නම් මම විනාඩියක් ඇතුළත මෙන්න මේ document එක දුන්නා. ඒක නිසා මට ඉක්මනින්ම මේක restore කරගන්න පුළුවන් වුණා. හරි, resolve කියන එක ටික් කරන්න පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපිට දෙන්න පුළුවන් document මොනවද කියලා. passport එකේ photo එකක්, driving license එකේ photo එකක්,
එම නැත්තං අලුත් අයිඩියගේ ෆොටෝ එකක් මෙතන්ට දෙන්න පුළුවන්. නැෂනල් අයිඩිය කෙනෙක් සිලෙක්ට් කරලා බ්‍රවුස් ෆොටෝ කියලා ගිහිල්ලා මගේ එතන ෆොටෝ එක මෙතන්ට සබ්මිට් කරනවා. හරි, මෙන්න මේ විදිහට ෆොටෝ එකේ දෙපැත්තක මම හදාගෙන දිනන ෆොටෝ එක. ඒක තමයි මෙතන්ට සබ්මිට් කරන්නේ. මම ඔයාලට ඒකත් පෙන්වන්නම් කොහොමද ඒක හදාගෙන තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට ෆොටෝ එකක් තමයි මම මෙතන්ට සබ්මිට් කරන්නේ. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේක ඉක්මනින්ම කරගන්න. එහෙමවත් අපි ටග් ගාලා account එක restore කරගන්න පුළුවන්. හරි, ඊට පස්සේ මෙන්න මෙතන go to limitation කියන එක select කරගන්නවා. select කරාට පස්සේ ඔයාලා ආවගේ email එකට ගිහිල්ලා බලන්න document submit වුණා කියලා email එකක් ඇවිල්ලා ඇති. සාමාන්‍යයෙන් ඔයාලගේ verification එක account එක restore කරනවා නම් එහෙමත් නැත්නම් restore කරන්නේ නැත්නම් අනිවාර්යෙන් email එක දවසක් ඇතුළත තියෙනවා. ඉතින් restore කරනවා නම් අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ account එක use කරන්න පුළුවන්. හරි, දැන් ඔයාලා ගිහිල්ලා ඔයාලගේ email එකට යන්න. email එකට ගියාම බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට email එකක් ඇවිල්ලා ඇති. email එකක් ඇවිල්ලා ඇති your information is reviewed කියලා. අන්න ඒක click කරලා ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් තාම ඔයාගේ account එක review මට්ටමේ තියෙන්නේ. ඉතින් ඔයාලට පේන ඇති ඔන්න මට විනාඩියක් වගේ කාලයක් ඇතුළත තව message එකක් your account has been restored කියලා. ඉතින් මේම ඔයාලට email එකක් එනවා නම් ඔයාගේ account එක ඕනම දෙයකට use කරන්න පුළුවන්. සල්ලි ගන්න, සල්ලි යවන්න, withdraw කරන්න ඕනම දෙයකට use කරන්න පුළුවන් මේ account එක. එහෙමත් නැත්නම් ඔයාලට no longer user කියලා email එකක් ආවොත් එimhe මේ account එක කිසිම දෙයකට use කරන්න බෑ. හරි, දැන් මම ඔයාලට PayPal account එකට ගිහිල්ලා පෙන්නන්නම්. කලින් තිබ්බ red flag එක අයින් වෙලා දැන් කිසිම අවුලක් නැතුව මගේ account එක okay වෙලා තියෙනවා. අන්න ඒක නිසා ඔයාලා හොඳට මතක තියාගන්න, account එක create කරාට පස්සේ මුලින්ම කරන්න ඕනේ email එක confirm කරන්න. ඊට පස්සේ මේ විදිහට document ඉල්ලලා තිනවා නම් ඒ ටික submit කරන්න. හරි, දැන් මම ඔයාලට account එක create කරගන්නේ කොහොමද කියන එක ගැන පැහැදිලි කරා. දැන් අපි බලමු මේකට ATM card එක කොහොමද add කරගන්නේ කියලා. ඉතින් ඔයාලත් මෙන්න මේ කියලා දෙන step අනුව අනිවාර්යයෙන්ම ගිහිල්ලා ඔයාලගේ card එක add කරගන්න. හරි, දැන් අපි යමු card එක add කරගන්න. card එක add කරගන්න කලින් ඔයාලට විශේෂ දේවල් ටිකක් කියන්න ඕනේ. ඔයාලා අර කලින් කියපු විදිහට account එක හදාගෙන ඒ විදිහට verification ටික කරගෙන සාමාන්‍යයෙන් දවසක් හරි දවස් දෙකක් වගේ කාලයක් ඇතුළත ඔයාලට පුළුවන් card එක link කරගන්න. ඉතින් දැන් link කරගන්න process එක මම පැහැදිලි කරන්නම්. ඔයාලට මෙන්න මෙතන link card කෙනෙක් click කරලා ගිහිල්ලත් card එක link කරගන්න පුළුවන්. ඒවත් නැත්තම් මෙන්න මේ උඩම තියෙනවා home කියලා, ඊට එහා පැත්තෙන් තියෙනවා activity කියලා, ඊට එහා පැත්තෙන් තියෙනවා pay and get paid කියලා. අන්න එක click කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට wallet එක යට තේනවා balance and bank cards කියලා. මෙතන bank cards කියන එක select කරන්න. හරි, ඒක select කරාට පස්සේ මෙන්න මේ වගේ interface එකකට ඔයාලා එනවා. මෙන්න මෙතන පල්ලයටම ගියාට පස්සේ credit and debit card යටතේ link a card කියලා තියෙනවා. අන්න ඒක select කරන්න. හරි, දැන් මෙතනින් තමයි අපි card එක link කරන්න ඕනේ. ඉතින් මේක link කරන කලින් විශේෂ දේවල් ටිකක් ඔයාලට කියන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් මෙතනට කාඩ් එක link කරන්න එන්න කලින් අපේ account එක suspend හරි limit වෙලා තියෙන්න බෑ. එහෙම වුණොත් එimhe අපිට මෙතන කාඩ් එක add කරගන්න බැරි වෙනවා. ඒක නිසා අනිවාර්යෙන් ඔයාලා email එකට ගිහිල්ලා check කරන්න, එහෙම නැත්නම් ඔයාලගේ PayPal account එකට ගිහිල්ලා check කරන්න red flag වගේ ඒවා තියෙනවා නම් ඒවා අයින් කරගෙන තමයි ඔයා කාඩ් එක add කරගන්න ඕනේ. ඒත් එක්කම අපි add කරන හැම bank එකේම card මේකට support කරන්නේ නැහැ. විශේෂයෙන්ම ඔයාලා පුළුවන් නම් commercial bank, sampat bank, HMB වගේ card add කරන්න. එහෙම නැත්නම් private bank වල ATM card මෙතනට add කරන්න. ඉතින් BOC card එකත් අවුලක්ම නැහැ. නමුත් TBS bank එකේ card එක නම් support කරනවා කියලා හරියටම idea එකක් නැහැ. ඒ වගේම ඔයාලා හොඳට මතක තියාගන්න ඔයාලගේ card එකේ සල්ලි තියෙන්න ඕනේ. නැත්නම් link කරන්න ගියාම reject කරනවා. ඒ වගේම ඔබලා account එකේ online banking උත් තියෙන්න ඕනේ. කෙනෙක්ගේ online banking උත් තියෙනවා, account එකේ සල්ලිත් තියෙනවා. නමුත් card එක link කරන්න යද්දි මෙතන error එකක් එනවා. මොකක් හරි error එකක් එන්න පුළුවන් card එක link කරන්න බෑ කියලා. අන්න ඒ වගේ අවස්ථාවක් ආවොත් එimhe ඔයාලට කරන්න තියෙන එකම දේ තමයි ඒ කාඩ් එක නැතුව වෙනත් කාඩ් එකක් try කරලා බලන්න. ඔයාගේම වෙනත් කාඩ් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදර කෙනෙක්ගේ හරි කාඩ් එකක් මෙතනට link කරලා try කරන්න කොහොම හරි මෙතනට link කරගන්න. හරි, මෙතන දැන් මුලින්ම අංක 16 එක කාඩ් නම්බර් එකක් add කරන්න ඕනේ. මම ඔයාලට side එකේ උදාහරණයක් පෙන්වලා තිනවා. එතන තියෙන නම්බර් එක මම මෙතනට add කරගන්නවා. ඒ කියන්නේ ඔයාලගේ කාඩ් එකේ දිනන ඉස්සරහම අංක 16ක් ඒක add කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන කාඩ් ටයිප් එක විදියට මොකක්ද අහනවා. වීසා නම් වීසා, මාස්ටර් නම් මාස්ටර්. ඉතින් මගේ කාඩ් එක වීසා නිසා මම වීසා කියන එක ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතනට එක්ස්පයර් ඩේට් එක දෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන සිකියුරිටි කෝඩ් එක දිනවා. ඒක කාඩ් එක පිටිපස්සේ තියෙන්නේ. මම මෙතනට සිකියුරිටි කෝඩ් එක ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන පල්ලෙහා දිනන ලින්ක් කාඩ් කියලා මම ඒක සිලෙක්ට් කරගන්නවා. හරි, ඒක සිලෙක්ට් කරාද මෙතන මේ විදිහට error එකක් එනවා. දැන් මගේ නම් ඉන්නේ මම මෙන්න මේ කාඩ් එක වෙනත් PayPal account එක link කරලා තිනවා. ඒක තමයි මගේ එන error එක. ඔයාලගේ වෙන මොකක් හරි error එකක් එනවා නම් ඔයාලට ගන්න පුළුවන් option එක තමයි වෙන කාඩ් එකක් try කරලා බලන එක. හරි, මෙන්න මේ විදිහට මගේ කාඩ් එක දැන් වෙන PayPal එකට add කරලා තින්ස් මට බෙදරින් යාට මගේ කාඩ් එක use කරලා ඔයාලට step ටික පෙන්වන්න විදියක් නැහැ. ඒ නිසා මම ඔයාලට photos use කරලා ඉවරලා
මේ ස්ටෙප් ටික පෙන්වන්නම් ඔයාලට මෙන්න මේ විදියට තමයි කාඩ් එක ඇඩ් කරන්නේ දැන් මෙතන ඉඳන් ඔයාලා මේ කියන ස්ටෙප් එක අනුව කාඩ් එක ඇඩ් කරගන්න හරි ඔයාගේ කාඩ් එක හරියට ලින්ක් වුණා නම් මෙන්න මෙතන වැටෙනවා your debit card කියලා ඔයාලගේ කාඩ් එකේ අන්තිම නම්බර 4 ඊට පස්සේ has been confirmed කියලා වැටලා තියෙනවා ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ පල්ලා done කියලා තියෙනවා අන්න එක ක්ලික් කරන්න හරි done කෙනෙක් ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදියට ඔයාලගේ කාඩ් එක confirm කියලා වැටලා ඇති ඔයාලා ආයි කරන්න ඕනේ මම ඔයාලට ස්ටෙප් එකක් කියලා දුන්නා හෝම් වලට ගිහිල්ලා get page යටතේ ගිහිල්ලා කොහොමද කාඩ් එක ලින්ක් කරගන්න තැනට යන්නේ කියලා එතනට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදියට කාඩ් එක ඇඩ් වෙලා පේනනවා නමුත් මෙතන පොඩි අවුලක් තියෙනවා තාම ඔයාලගේ කාඩ් එක 100%ක් සම්පූර්ණ විදියට ඇඩ් වෙලා නැහැ අපිට තාම මේ කාඩ් එක හරියට ලින්ක් වෙලා නැහැ ඒක නිසා තමයි කාඩ් එක උඩින් වැටලා තින්නේ confirm card කියලා ඔයාලා එතන අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න ඊට පස්සේ මෙන්න මෙතන confirm card කියන එක උඩ ක්ලික් කරන්න ඒක ක්ලික් කරලා පස්සේ මෙන්න මේ විදියට ඔයාලට ස්ටෙප් එකක් එනවා මෙතන ඔයාලට මම මේ ඉතලෙන් මාක් කරලා දිනවා confirm your card කියලා අන්න එතන සිලෙක්ට් කරන්න හරි දැන් අපිට තියෙන්නේ කෝඩ් එකක් ගන්න ඒක නිසා මෙන්න මෙතන ස්ටෙප් එකේදී ඔයාලා get a code කියන එක සිලෙක්ට් කරන්න හරි මෙන්න මේ විදිහට ඔයාලගේ කෝඩ් එක එනවා කියලා වැටලා තිනවා ඊට පස්සේ මෙන්න මෙතන done කියන එක ක්ලික් කරන්න හරි දැන් ඒක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එකට ඔයාලා එනවා දැන් ඔයාලගේ කාඩ් එක ඇඩ් කරපු ෆෝන් නම්බර් එකට කෝඩ් එකක් එන්න පුළුවන් අංක 4ක කෝඩ් එක ගොඩක් වෙලාවට අලුතින් හදපු ඩෙබිට් කාඩ් වලට නම් කෝඩ් එක ෆෝන් නම්බර් එකට එනවා එහෙමත් නැත්නම් ඔයාලගේ කෝඩ් එක ආවේ නැත්නම් ඔයාලා ඔයාලගේ කාඩ් එකට අදාළ බැංකුවට කෝල් එකක් ගන්න කියන හොට්ලයින් නම්බර් එකට කෝල් එකක් අරගෙන ගියාට මම මේ විදිහට PayPal account එකට link කරා අංක 4ක කෝඩ් එකක් ඇවිල්ලා ඇති කෝඩ් එක ඕනි කියලා එහෙම කිව්වට පස්සේ බැංකුවෙන් ඔයාලට කෝඩ් එක දෙනවා හරි ඔයාලා හොට්ලයින් නම්බර් එකට අරගෙන තමයි මේ විස්තර ටික ආගන්න ඕනේ එතකොට ඒගොල්ලන්ට විස්තර ටික ඔයාලගේ අදාළ විස්තර ටික ඉදිරිපත් කරලා ඊට පස්සේ ඔයාලට අංක 4ක කෝඩ් එකක් ගන්න පුළුවන් අර කලින් කිව්වා වගේ අලුතෙන් හදපු ඩෙබිට් කාඩ් වලට නම් ගොඩක් වෙලාවට ඔයාලගේ ෆෝන් නම්බර් එකට කෝඩ් එක එනවා ඒ මොනොත් එම් අපිට ලේසියෙන්ම මෙතනට කෝඩ් එක ඇඩ් කරගන්න පුළුවන් හරි ඔන්න ඔය විදිහට කෝඩ් එක අරගෙන enter the code to confirm your card කියන එක සිලෙක්ට් කරන්න දැන් මේ ස්ටෙප් එකේ තිනවල අංක 4ක කෝඩ් එක ඇඩ් කරන්න ඒ කෝඩ් එක ඇඩ් කරලා confirm කියන එක දෙන්න හරි ඒ කෝඩ් එක දුන්නට පස්සේ ඔන්න ඔයාලගේ කාඩ් එක සම්පූර්ණයෙන්ම ඇඩ් වෙලා තින්නේ ඊට පස්සේ ඔයාලට ගිහිල්ලා බලා ගන්න පුළුවන් අර කාඩ් එක ලින්ක් කරපු තැනට ගියාම මෙන්න මේ විදියට දැන් එතන confirm card කියලා මුකුත් නැහැ දැන් ඒ කියන්නේ ඔය කාඩ් එක 100% නිවැරදිව confirm වෙලා ඇඩ් වෙලා ඉවරයි දැන් ඔයාලට ඕනම විදියකට මෙන්න මේ PayPal account එකකින් ඔයාලගේ bank account එකට withdraw කරගන්න පුළුවන්. ඉතින් ඔන්න විදිය තමයි ඔයාලගේ කාඩ් එක ඇඩ් කරගන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් මොන හරි ගැටලුව ආවොත් අනිවාර්යෙන් comment section එකෙන් comment එකක් දාගෙන යන්න. ඉතින් මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයාලට මේ විදියට කාඩ් එක ඇඩ් කරගන්න බැරි වුණොත් ඒකේ මේ account එකේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඔයාලගේ තියෙන PayPal account එකේ තියෙන ප්‍රශ්නිකුත් නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් අපි PayPal account එක හදනකොට සමහර කාඩ් ඇඩ් කරන්න බැරි වෙනවා. එතකොට ඔයාලට කරන්න පුළුවන් හරිම දේ තමයි වෙන කාඩ් එකක් ඇඩ් කරලා try කරන එක. ඉතින් ගොඩක් අය එහෙම කරලා තමයි හරියට කාඩ් එක ඇඩ් කරගෙන තින්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ කාලේ වැදගත් වුණා කියලා. වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම comment section එකේ comment එකක් දාගෙන නැත්නම් තමතක් කරන්න එපා. ඒ වගේම like එකක් දාගෙන නැත්නම් තමතක් කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.